गुण तिसरेने साहित्य पचसीले संपति पහිटानට साधुनाद्यपता नमस्काररी किන්න है साध 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 असरासाना से नामौता से भगव तो अराहतों सम्मा संभुदध से नमोता से भगवत अराहतो सम्मा संभुदध से नमोता से भगव तो अराहतों सम्मा संभुदध से बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं बुद्धं शरणं गच्छामि mpit gudangsanang gaca Duti ammpi daman sarenan gacaami tidak mangsanang gaca Duti ammpi sang sarenan gaca gangsan gacan hatimpibudan sarenan gacadang sanaang gaca hati ammpi Damman sarenan gacaman sanaang ga hatimpi sang sarenan gacaanggangsanang gacamenanang සම්පන්නන් අමභන්ති පනාතිපතාවේරමන සිකාපදන් සමාධියමි පානාධිපාතා වේර්මණී සිකාපදන් සමාධියම් අදින්නධානාවේරමනි සිකාපදන් සමාධියමි අධින්නාදාන වේරමනි සිකාපදන් සමාධියම් मी सुमि चारा वीरमाणीषि කාපදන් සමාධමීේ විිචාචරාවර මන සිකාපදන් සමාධිය මස්සාවාදවරමන සික්කාපදන් සමාධමි උසාවාදේරමන සිකාබද සමධ තුරමේරය මජ පමදටනවරමනි සිකාපදන් සමාධ මී සුරාමේරය මච්චපමාදත්තාාන බර්මණී සික්කාපදන් සමාධිය මී තිසද නෙසාහිත වූ මේී තිසරන සහිතවෝ අංච සීලය අංච සීලය මාර්ගය පල මාර්ග පල නිවන් අවබෝධෙවීම පිණිසම අවබෝධ වීම පිළේතු වේවා තුවා ශ්‍රණීන සද්ධීම් පංචසීලන් දම්මන්සාදුකන් සුරක්කි තංකත්වා අපමාදීන සම්පාදීත ආම භන්තේ සමන්තා චක්කවාලි සු අත්‍රාගච්චන්තු දීවතා සද්දම්මංමනිරාජසිී සුනන්තුසක් දෙමොක්කෙදම් දම්මා සවෙනකාලු අයන් බදන්තා දම්මා සවෙනෙකාලු අය බදන්ත දම්මා සවෙනෙකාලු අයන් බදන්තා නමුතසේ බගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුටසේ භගවිතු අරහතු සම්මා සම්බුද්දසේ නමුටසේ භගවිතු අරහතු සම්ම සම්බුත් දස්සේසාස කවුනාවන්තේ ගුණබුර සත්පුුරුස පින්වත්නී අභිධර්මය උගන්නන පාඩම් මාලාවේ හතල හත්වන පාඩමයි අද මේ විදිහට ආරම්භ කරන්නේ තත්නපුර පදිංජ සුපින් මත්‍රාපාරික ජයිලාල් පේමසියහ මැතිතුන් එ පින්වන්ත සආධිරන්තුග මැතිනය දෝදරුවන් නිර්මාණය කළ මිනිපුර අමාසාධ තපුුවන ආරණ සේ නාසනය සිතහපත් අප සි සැපරැගේ පඥාසර පොඩි හාමුතරුත් මේ විදිර සම්බන්ධ වෙනවත් ්‍රතිබරතන්ම දාන්තායකත්ේ ඩුබාහි පජංචි පින්වන්ත පිසාන්ති ගමගේ පින්වන්ත මහත්ම දම්මේ ගමගේ පින්වත් මහත්ම සත්පුසිසිින් තරනවා. සත්පුරස පින්වත්නී අතු ඒ පින්වතුන් සුලසිසි මාර්තුකාවකට ඇවිත් තියන්නේ. එතමයි පින්වර්ත්න පින්වතුන් අති වෙන කොත විරෝධ සමාපත්තිය සම්බන්ධව දැනගන්න තැනට ඇහිලා තියෙනවා. මේ වෙනකුට ඔය පින්වතුම අපිඉන්න සක්වලි මහමෝද පොකුණු මහ වනාන්තද ගස්කුලන් මනුස්සයෝ කෝම්ඹිගෝල් මීගුල් මීමෑසම් බඹරන් නානාපකාර සත්ව කොට්ටාස අතර දෙව්වරු ්‍රක්මය ය භූමිට තිස්සක සත්වය වගේම අනක් භූමිවල අනෙක් තැන්වල අන සක්වලවල් වල කෝටි ලක්‍ෂයා සක්වලවල් වල වසන්නාවෝූ නානාපකාර මේසාංසාරක සත්්‍රේන්ග ස්වභාාවී තේරුම් අඩගණමින් ඒ හැමෝට ම ඇතිවන හිත්වල ස්වභාවේ චෛතසිකවර ස්වභාවය ැ ඉගෙනගෙන චිත්තවීති නැත්තන් සිත් වැල්වල ස්භාවය දැන්න ඉගෙන ගනමින් ඉදිරියට ආවා. දැන් චිත්තවීති පාඩම්මාලාවේ අවසානයට ටිකෙන්ටික ලංවෙමින් ඉන්නේ. අභිත්ඥා චිත්තවීති කියිය සති ඉගෙන ගත්තා වැඇතු දැන්හොඳටම දන්නවා. ඔබ දැන් තිහේතුක උත්්ගෘෂ ඥාන සම්පයෝත්ව කුසාසෙත් ඇත්ව යම්පින් කාංකරගත්වොත් ඔපේ උපස්ථාන අම්ුසැමි උත්තුකාන් ධනාදී පින්කංවල ඉඳලා. දානසීල භාවනාදී හැම කානාවකදීම. ඇතිවනේ තිහේතුක උත්කෘෂට ඥාන සම්පයුත්ත කුසාසිත් මඟපල් ලැබෙන්න්නට මඟපල් ලැබිය හැකි උපත්තියක් ලබන ඒ මනුස්සදීවාදී තිහේතුක තැනකදී විපාක විඤ්ඥාන විදදිහට අකණ්ඩෝම ලැබෙන්න්නට ඕනේ ඒ බවාාංග චිත්ත සන්තදියට එදව අභික්ඥාචිත්ත වීතිවල මුලිනොත් අභිඥාචිත්තවීතියෙන් පසුවත් ඒතිහේතුක ඥාන සම්පයුත්ත සිත් තමයි ඇතිවෙන්නේ ආදීවිදිහට අතීත කුසල කරමයෝ මඟපාල් ලබන ගමනීද උපකාර වන විදිහත් අතීතා කුසල කරමයෝ සතරපාගත වන ගමනට උපකාරවමින් දුක්කාදර උපද වන විදිහ ගැන දැහුබට වැටහීම ඇතිවෙමින් ඇති. සිදධකන හැම පින්කමක්ම නිවන්දකින්න උපකාර වෙනවා. සිදුකරන හැම පුන්න කර්මයක්ම. ඒක නාමතරමවලට රූප තරමවලට නානාපකාර විපාක ලබාතිමින් උපකාර වෙනවා. සමහර වෙලාවට විපාක සිත් විදිහට. තවත් සමහර වෙලාවං වලට ඇස්සල පෙනීම් කංවල ඇහම් විදිහටේ ප්‍රසාද රූප විදිහට. තවත් වෙලාවංවලද කර්මජ රූප සන්තතිකමයට flexibility binवर्थni मනविtihake hare, මතමා දැස් කරගන්න කුසල කරම කුසල කරම රහත්්‍ර අනුපාශේෂ පයිනිර්වානයෙන් පේනිවම්පා සසරින් එගොඩ වෙනකම්ම වය නාමුරූපවලට විපාක ලැබෙන විතිහත් තියෙනවා දිට්ටදම්ම වත්නිය ඒවා විපාක නොදුන්නොත් අහෝසි වෙනවා. උපපාච්ච වීනීය ඒවා විපාක නොදුන්නොත් අහෝසි වෙනවා අපරාපදය වීදනීය ඒවා රහත්ත පීනුවම් පෑවාට පාස් අහෝසි වෙනවා ඇ රහත්ත අනුපාසේ ස පාය නිර්වාානයෙන් පීවාම් පානකකාම්. තමන්ගේ කර්ම විපාකාදයට තමන්ට මුණදින්න සිදත වෙනවා. නිරෝධ සමාපත්තිය විදර්ශනා භාවනා වඩන එකෙන් බලාපුොරොත්තුවන ප්‍රධානතමාරමුණ තමයි රහත් ප්‍රීම මඟ පල්ලපීම. එකො සෝවහන් එක සකදාකාමිකු අනාකාමියකො අර්හත් ඒ රහතන් වහන්සේගේ, පුවම් පෑම අනුපාසේෂපය නිර්වාණය. ඒ උත්තම බලාපොරොත්ය ඇතිව තමයි විදාසනා භාවනා යෝගාවච්චරවෝ වඩන්නේ. ඒ විදාසනා භාවනා වඩ පිහිද ලැබෙන විශේසාන්සංසයක් තියෙනවා. ඒ විදාසනා භාවනාවෙන් ලැබනි විසේ සානිසංසයක් තමයි අපි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. එතකොන පින්ුවත්න නිරෝධ සමාපත්තියයට සමවැරීම විදාසනා භාවනා වැඩීමෙන් ලැබෙන විශේස ආනිසංසයක්. විදාසනා ඥානයේ අනුව පවත්වපු අස්්ට සමාපත්තිගොලට පිළිවලින් සම වැදලා. ඒ ඒ ප්‍රතමාධ්‍යාන් දුතිී අත්්‍යාන් තුතිීයත්්‍යාන චතුත්තත්්‍යාන, ආකාසානන් චායතන ඤ්ඥාණං චායතන ආකංච්ඥායතන, නිේවස්ඥානා සං්ඥා එතන කෙලා කියන ඒ සමාපත්ති වලට සමවටමින් ඒවාට ප්‍රතිපක්ෂ ධර්මයන් නිරුත්්ත කරමින් කාය වාක් මනෝ කියන තිවිධ සංස්කාර් ධර්මයක් පිළිවෙලින් නැති කරල දාලා අධිස්්ටාන කරගත්ත කාලයේ තුළ චිත්්‍ර චෛර්සක ධර්මයන්ගේ පැවැත්ම නැත්තටම නැතිකාල දාමින් ඒ අධිස්ථාන කරදත්ත කාලයේ තුළ චිත්ත චර්සකයන්ගේ පැවැත්ම නැතුව සමවදින සුවය තමයි නිරෝධ සමාපත්ති සුවය කියලා කියන්නේ නිරෝධ සමාපත්තිය කිව්වහම විදාසනාඥානයේ අනුව පැවැති අෂ්ට සමාපත්ති වලට පිළිවලින් සමවැද ඒ ඒ සමාපත්තියේ ප්‍රතිපක්ෂ ධර්මයන් නිරුද්ධ කිරීමෙන් කායාදී තිවිද සංස්කාරයන් පිළිවලින් නිරුද්ධ කිරීමෙන් අධිෂස්්ඨානකරපු කාලයේ තුළ චිත්ත චෛස්්‍යක ධර්මයන්ගේ පැවැත්ම නැති කිරීම තමයි නිරෝධ සමාපත්තිය කලා කියන්නේ. එතකොට කවුනාවන්ත පින්වතුනි නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන්කම ලැබෙන්නේ. කාමරාගේ ඉතිරියක් නැතුව නැත්තටම නැති කරලදාපු. අස්්ට සමාපත්්‍යම උපදවාගත්ත අනාගාමී පුද්ගලයාන්ට හා අස්්ට සමාපත්තිලාබී අර්හැත් පුද්ගලයන්ට විතරයි. නිරෝධ සමාපාත්්‍යයට සමවත්නවනා සමවදින්න පුළුවන් වෙන්නේ කාමරාගයෝ ඉතිරියක් නැතුව සම්පූර්ණයම නැත්තටම නැති කළදාපු කාමරාග පටිගියන් නැති කළදාපු අස්ට පල සමාපච්්‍යිම උපදවාගත් අනාගාමී උත්තමයින්තාත් ඒවාගේම අස්්ට සමාපත්ති ලාබී ඒ අර්හත් උත්තමයාණන් වහන්සේ ලාටත් තමයි නිරෝධ සමාපත්තියට සමවාධින්න පුළුවන්කම ලැබෙන්නේ ෘතක් ජනීන්ට නිරෝධ සමාපත්තියට සමවදින්න බැහැ. සූහාන් සකදාගාමී අයට කාමරාග පටිගතියෙනවා ඒ අයට පුළුවන්කමක්නෑ නිරෝධ සමාපත්තියට සමවදින්න. අනාගාමී වනා කියල රහත් වනා කියලා හැමානාගාමී උත්තමියට්ටම හැමරහත් අන් වහන්සේ නමකටම පිංවත්නී පුළුවන්කමක් නෑ නිරෝධ සමාපත්තියට සමවදින්න. රහත්උනාා කියලා, සම්මා සම්බුද්ධත්තිය ලැබෙන්නේෑ. රහත් වනා කියලා සියලුම ධර්ම ඥානයේ සම්පූර්ණය මන්්‍යන්ට කියර දෙන්න පුළුවන් විදියට ලැබෙන් නැහැ. තමන්ට අවබෝධය ලැබිල තම තමන්ගේ කෙලෙසුන් නැසෙනවා එතකොට ඒ ඒ අයගේ හැටියට තමයි ඥානයේ පිහිටන්නේ. හැකියාවනොත් ලැබෙන්නේ. දැන් අශට්‍ර පල සමාපාතිලාබියෙක් වගේ වඋුණහම, විවත්ී නිරෝධ සමාපතයට සමවදින්න පුළුවන් එවුනාට සාමාන්‍ය රහතන් වහන්සේ නමක් වනාාට ධ්‍යානුඋපදවාගෙන නැත්නම් නිරෝධ සමාපතියට සමවදින්න පුළුවන්කමක් නැහැ. නිරෝධ සමාපත්තියට සමවදින්නට නම්. ඒ ආරෙ පුද්ගලයු සමත විදාසනා කියන දෙකෙම්ම සන්නත්ධව ඉන්න ඕන. ජීවත්්‍ය ඉද්දි නිවන්සුවේ විඳිනවා කියන, නිරෝධ සමාහපතියට සමවාදන්නනාං ඒ අර්හත් හෝ අනාගාමී ආරයඋත්තමයාණන් වහන්සේලා සමත විදාසනාකිර දෙකෙම්ම සන්නත්දව ඉන්න ඕන. ත්‍රවිධ සංස්කාරයා ධ්‍යානබලයේ සංසිධවාතියෙන්න්නත් ඕන. කාය සංස්කාර වචය සංස්කාර මනෝ සංස්කාරයෝ ධ්‍යානබලයේ සංසිදවලතියෙන්න්නත් ඕනඒ එක වෙන්න වෙන්න මේ විදිහට. හොඳට මතකතියාගන්න සමහරුන් හිතනවානේ. රහතන් වහන්සේලාගේම බනෑහුවොත් මඟපල්ල බාන පුළුවන් වෙන්නේ. රහතන් වහන්සේ නමක්ම ධර්ම දීශස්නා කරන්න ඕන කියලා පංවතික සම්පූර්ණය වැරිතිි කතාවක්. භාගිවතුන් වහන්සේම තමයි ධර්ම දීශස්නා පවත්තන්න ඕනේ. භාගිවතුන් වහන්සේගේම තමයි ධර්මේ දැනගෙන. පවත්ී මාර්ග පල් ලබන්න ඕන අද අපට භාගිවතුන් වහන්සේ දෙසනා කළ එවතුන්ස සත්තර මේ ටිපිට කාටවාර්ටීකා පරිවාර ගන්තවල සුරක් ෂසිතවතියෙන හින්ද. රහතන් වහන්සේලා උනත් මේ කාරි ඕන තරම් බිහි වෙනවා. හැබැ පිංවත්නි ඒ රහතන් වහන්සේ නමක්ගේ ඥානේ භාගිවතුන් වහන්සේගේ ඥානය හා සමානවිනෑ. අර තිපිට කාටවාර්ටීකාදයේ තියන බුද්ධ වචනය එයා කාරීම, කියන්නට හැකියාවත් සිරු රහතන් වහන්සේලාට ලැබෙන්න්න හැ. සාාව ඥාය සාාවක ඥානයේ තරමටයි තියෙන්නේ සාාස්තූ ඥානයට සාාවක උතුමාන්ට ඒ අග්‍රස්සාාවක මහාසාාවක ප්‍රකෘතිය සාාවක උතුමාන්ට ලඟ වෙන්නට පුළුවන්කමක් නැහැ. එ නිරෝධ සමාපත්තියට සමවත්නවාන අනිවාරීම අස්ට පල සමාපත්ති ලුපදවාගෙනම ඉන්නට ඕන ඒ රහතන් වහන්සේලාත්. ප්‍ර්‍යා ප්‍රතමාධ්‍යානයේ ලැබනාට පස්ස පින්වර්ත්නි විතාක්්‍ය විචාර පීදුසුක ඒකගතාකෙන ද්‍යාන අංග, බලවත්ත තබාගන්න පුළුවන් බලවත් සමාධයක් ලැබෙනවා. ප්‍රතුම අධ්‍යානයේ ලැබීමෙන් සමාධිය බොහොම බලවත් වෙනවා. දති අධ්‍යානයට සමවත්න කට්ටියගේ විතාර්ක විචාර අත්්‍යැරීමෙන් වජය සංස්කාරයෝ සංසිල්ල තියෙන්නේෙ. ඒක යන කතාකිරීම නතර වෙනවා දුතිී අධ්‍යානයට සමවත්න මේ යෝගාවචරයින්ගේ හොඳට මේ කියන්තිි හිතටගන්න ඕන. ට ච්‍ර්‍යානයට සමුවत्න අයගේ ආසාස පස්වාස නත වෙලා කාය සංස්කාරයෝ संංසිिඳනවා චතුත්‍යානයට සමවत्න අයගේ ආශසාස පස්වාස නතර වෙලා කාය සංස්कारයෝ संසිिදනවා ද වජී සංස්कार्य संංसदना චතුु්‍යාන කාය සංස්कार्य संसिදන නමුත් මනो සංස්කාරයෝ සसසිඳින है කට ආකාසා අංචායත්න විඤ්ඥාණංචායත්න නිවසඥානා සං ආකංචංඥායත්න විනිවසඥානා සඥායත්නයන්ට සමවත්නට පස්සේ. පිංවත්නී සඥාවීදට නිරෝධ සමාපත්තියට සමවත්න අයගී තමයි සංඥා වීදනාහා එකට ඒෙත්න සංස්කාරධර්මයන් කියන චිත්ත පවෘතිය සම්පූණීම සංසි දෙන්නේ එතකොට වජී සංස්කාරයෝ දුති අත්්‍යානය පිින්ව්‍ය සංසේනවා. චතුතත් ධ්‍යානයේ ආශසාස පස්වාසයෝ සංසේත්නවා. එවුනාට සම්පූණයම චිත්තපවෘතිය සංසීන්ලයන්නේ නිරෝධ සමාපතියට සමවත්නකොට. නිරෝධ සමාපාතියට සමවත්න අනාගාමය ස අල්හත් ආර්ය උත්තුමන් වහන්සේලා. සංස්කාර ධර්මයන්ගේ ඉපදීම බිඳීම දැකලා. කලකිරීම මුල් කරගෙන පිින්වත්නීමේ ජීවත්ත ඉද්දිම චිත්ත චෛල්සික ධර්මයන්ගේ නිරෝධය කියල කියන නිර්වාණධාතවට පැමිණිලා සාන්ත සුකයෙන් සුවසේ වාසය කිරීම බලාපොරොත්තුවෙන් තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ. නිරෝධ සමාපාතියට සමවදින්නට කැමති අනාගාමී අර්හත් ආය උතුමන් වහන්සේලා. සීලුම සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ගැන කල කිරිල්ලවා. එ කරකිරීම නිසාම මේ ජීවත්ත ඉද්දි චිත්ත චෛස්්‍යක ධර්මයන්ගේ පැවැත්ම නැහැයි කියලා කියන ඒ නිර්වාණ ධාතුවට පැමිණිලා සාන්ත සුවල් සුව සේවාසේ කිරීම බලාපොරොත්තුවෙෙන් නිරෝධ සමාපත්ති සුවයට සමවත්නවා. භාගිවතුන් වහන්සේ ධ්‍යානවර්ණනා කළා පිංුවත්නී ධ්‍යාන උපදවා ගත්ත ඔත් තමයි මේ තත්ත්වයට එන්න පුළුවන්කම ලැබෙන්නේ. ධ්‍යාන උපදවාගත්තේ නැති අනාගාමී අර්හත් උතුමන් වහන්සේලාට බැහැ නිරෝධ සමාපත්වයට සමවදින්නට සමතභාවනාවටන පුද්ගලයු හතරවැනි අරූපතිාන සමාපත්්‍යයට විතරය සමවදින්නේ. එතකොට සමත භාවනාවටන පුද්ගලයෝ, හතරවැනි අරූප ධ්‍යාන සමාපත්තියට සමවත්නවා. විදාසනා භාවනාවටන පුද්ගලයු, පලසමාපත්තියට විතරක් සමවත්න අආරාපි කිව්ව මාර්ග පලවලින් පිංවත්නය මාර්ගීයට අදාළ පලසමාපත්තියට සමවත්නවා, විදාසනාභාවනාවරණ පුද්ගල අපේ පාඩ මිගෙන ගත්තා. එතකොට, සමත විදාසනා කියන මේ දේ‍යාකාරයම භාවනා කරන ඒ අනාගාමී ස රහතන් වහන්සේලා. නේව සඥානා සංඥායතනය නිරුද්ධ කිරීමෙන් නිරෝධ සමාපත්්‍යයට සමවත්නවා. එතකොට සමත විදාසනා කියන ද්‍යාකාරයම කටයුතු කරන ඒ භාවනාවටන අනාගාමීය ස රහත් උතුමන් වහන්සේලා නේව සඥානා සඥායත්නය නිරුද්ධ කිරීමෙන් නිරෝධ සමාපත්තියට සමවත්නවා. එතු රාලාරකාලා මුද්ධකරාම් පුදත්ත වගේ තාපසවරනොත් ඒඒ සමාපත්්තිි ඇන් සුවයාන්ට සමවැදල කටයුතු කරනවා. එතකොට පිින්ුවත්න නිරෝධ සමාපත්තියට සමවදින්න කැමැති ආරි පුද්ගලයෝ මුලින්ම. ධ්‍යානයට සමවැත්ල ඒකෙන් නැගිටල ඒ සමවැත්නු ධ්‍යානයේතිීන සංස්කාරයක් අනිත්‍යදුක්ක අනාත්මක විදිහට මෙනෙහි කරන්න ඕනේ. දැ නිරෝධ සමාපත්තියට අනාගාමී උත්තමිවසා රහතන් වහන්සේලා සමවදින්න කැමතිනම්. ප්‍රතමධ්‍යානය උපදවාගෙන ප්‍රතමධ්‍යානයට සමවදින්න ඕන. ප්‍රතමධ්‍යානස්ට සමවැත්ල ඒකෙන් අබදිවෙලා අතකනයා සමවත්න කොට ප්‍රතමධ්‍යානය සිත්ම එකදිකට පවත්න වි්‍යාප චිත්තවීතිය කියල දුන්නව ඇත්තන්ට පින්වත්ති ප්‍රතමධ්‍යානයේ සංවත්ල ඒකෙන් නැගිටලා ධ්‍යානයේ තිබ්බ ඒ සංස්කාර ධර්මයු අනිත්‍යයි දුක්කායි අනාත්මයි විදිට මෙනෙහි කරන්න ඕන මෙනෙහි කරමින් ඒයින් සත්‍යමාත්ති ඊට පස දුෘති අධ්‍යානයට සමවදින්න ඕන දති අධ්‍යානයට සමවැදල ඒකෙන් නැගිටල ඒ දුති අධ්‍යානයේ තිබ සංස්කා ධර්මයන් අනිත්‍ය දුක්ක අනාත්ම විදියට මිනිහහි කරන්න ඕන. ඉඩුපජ තුති අධ්‍යානයට සමවදින්න ඕන තුති අධ්‍යානයනොත් නැගිටල ඒ තුති අධ්‍යානයේ තිබ්බ ඒ සේදම සංස්කා ධර්මයු අනිත්‍ය දුක්ක අනාත්ම විදියටම නහ කරන්න ඕන. ඉරපස චතුත්ත අධ්‍යානයට සංවදිින්න ඕන, චතතුත්ත අධ්‍යානීනොත් අවදි වෙලා පින්වත්නී ඒක තිබ්බ. ඒසිියලම සංස්කාරධර්මයක් අනිතති දුක්ඛ අනාත්ම විදියටම නහ කරන්න ඕන. ඉම්පැස්සි ආකාසා නංචායතනයට සංවදින්න ඕන. එයින් නැගෙත්ල ඒ ආකාසානං චායත නීතියන සියරුම සංස්කාරයන් අනිත්‍ය දුක්ක අනාත්ම විදියට මෙිනි හ කරන්න ඕන. ඉට පස්සේ විඤ්ඥාණං චායතනයට සම්වදින්න ඕන විඤ්ඥාණං චායතනයනොත් නැගිතල. ඒ විඤ්ඥාණං චායතනී තිබ්බ ට්‍රයිභූමිකේ සියලුම සංස්කාරයක්න්, අනිත්‍ය දුක්කා අනාත්ම විදිහට එම්මිනහි කරන්නට ඕන. ඉම්පස්සේ ආකින්ංචං්ඥායතනයට සංවදින්න ඕන, ආකංචං්ඥායතනයනොත් නැගිටල ඒකි තිී්ප සංස්කාරයනොත්, අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මිනහහි කරන්න ඕන ඊට පස්සේ නේවස්ඥා නා සං්ඥායතනයට සංවදින්නට ඕන. පිංවත්න, ිවලින් ආකාස මෙ පතමධ්‍යාන් ෘති අධ්‍යාන් තුතිය අධ්‍යාන චතුත්ත අධ්‍යානවලට සමවැත්ලා. ආකාසාන්නන් ජායතනය විඤ්ඥාණං චායතනය ආකංචඥායතනය කියන මෙිනමී ඇධ්‍යානවලට සම්වැත්ලා ඒ වගේනැගිටල ඒ ඒධ්‍යානවල තියෙන සංස්කාරයන් අනිච්්‍ය දුක් අනාත්ම විදිහයට විදාසනාවට නන්වන්න ඕන. එහෙම නන්වලා පින් වර්ත්නි ඒ අනාගාමීසා රහතන් වහන්සේලා. හතර ආකාරයක පූර්ුවක් කෘත්යන් සම්පූර්ණ කරන්න ඕන. පුරුව කුෘතයන් හතරත්වය නමේ නිරෝධ සමාපත්තියට සම්වධින්න නම් මේ හතර කරන්න වෙනවා. ඒ තමයි නානාබද්ධ අවිකෝපනය, සංග පතිමානනය, සත්තු පක්කෝසනය අධ්‍යාන පරිච්චේදය. නානාබද්ධ අවිකෝපණය සංගපති මානනය සත්තු පක්කෝසනය අධ්‍යාන පරිච්චේදය. නානාභත අවිකෝපනය කිව්වේ ඒ පැවිදිි පිින්වතුන් වහන්සේ නම් ඒ අඳින පොරවන වැඩ සිටින ඒ ආසන සිවුරුවාදී දීව දැන් අඳන පොරවනද ඊළඟට ගන්න තියෙන් දීව සරීද දරාගෙන තියන්දී නෙමි ඒවාගේම වැඩයින්න ආසන ආදීමේ ඒකාබද්ධන පිරිකරනෙමේ අනිත්තේවා අඳන පුොරොුවන වැඩයින්න ආසන ඒව ඇරන්න පිින්වර්ත්නී වෙනත් අනෙකු සිවුරු තියෙනවා අ ඒ තමන් ගැයි අනෙ පාත්තරේ ඒවාගේම තමන් ඒ මොහොත වැඩඉන්න කුටිය නැත්තන්ඒගේ මෙන්න මේ දේවත් තමන්ගේ අඳිනපොරොුවන වැඩඉදිින දේවල් ඇරන්න බාහිර දේවල්. ගින්නෙන් විනාස නොවේවා ජලයෙන් විනාස නොේවා වාතයෙන් විනාස නොවේවා සොර සතුරන්ගේ වන සතුන්ගේෙන් විනාස නොවේවා ආදී විදිහට ඒ විනාස නොවන විදියට අධිස්ථාන කළගන්නට ඕනේ. ලැවුගින්නක්කාවත් විනාස නොවන විදිහට අධිස්ථාන කරගන්නට ඕනෙ ඒක නාභත්ත අවිකෝපනය නිරහෝය සමාපත්තියන සමවදින්න කලින්කන අධිස්්ඨාන හතරෙන් එකක්. ඊළඟ අධිස්ථානය සංගපතිමානනය සංග පතිමානනය කෙලකීවේ සංගධාත්වයට සංගකර්ම කරන්න වෙනවා සමාරවෙලාවට සංගරත්නය අද ර්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන්. එහෙම සිද්ධ වෙලා සංඝරාත්වය සමඟි කරගන්න වෙනවා. සමඟි වඋනාට පස සීමාමාලකයට සමග සංගරාත්නය වැඩම කරන්න වෙනවා. ඒ රඩු සරුවල් වලීම් ඇමිඩිලා සීමමාමාලකයට සමගි සංගරාත්නය එකට එකතු වෙලා සමග සංඝයාගේ සංගකර්ම කරන්න වෙනවා. එ සංඝකර්මයක් කරන්නට සංඝරාත්නය ඇරැස්වෙලා. ඒ සංඝරාත්නය, මේ අනිකුත් බිස්සවූන් වහන්සේ පැම්මිණෙනකං සංගකරමය කරන්නේ නැතුව මේ නිරෝධ සමාපාතියට සමවැදල ඉන්න බිස්සූන් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වෙනවානම්. ඒවාගේ වෙලා අවකදි දූතියෙක් එවල කැඩවන්න කලින්. සමවතින් නැගිදිනවාකල අධිස්ථාන කරන්නට ඕනෙ. සංඝලත්නයේ වච්චනය උන්වහන්සේ සිටින තැන විමසල නිරෝධයට, ඇනිරෝධ සමාපත්තියට සමවැත්නො බව දැනගෙන. උන්වහන්සේ කැඳරීම වෙනුවෙන් දූත භිවස්සවාක යවල කතා කනකොටම ඒ දූත වචනේට පස්සේ සමවතින් නැගිය සිටීම අනිවාරයම සිද්ධ වෙනවා සංගපතින්න මානනයේ විදියට අධිස්ථානකර ගත්තහම. ඉලඟට සත්තුපක්කෝසනය. භාගිවතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට. භාගිවතුන් වහන්සේ සංගරාත්නය උදෙසා විනේනීති පණවන්නට අදහස්කරනවානම්. එහෙමනැත්තන් සේලුම සංගරාත්නයට ඉතාම වැදගත්වන සේලු සංගරාත්නයට දේශනා කළ යුතු යම් ධර්මදේශනාව කරි කරන්න කැමැත්නම් භාගිවතුන් වහන්සේ මාගේ පැමිණීම බලාපොරොත්තුතිවෙනවානම් දූත බිස්සුවක් මගළඟට ඇවිල්ලා මා අමතන්නට පෙර භාගවතුන් වහන්සේ මා බලාපොරොත්ති වෙනවාන මේ සමවතින් නැගේ සිටිින් එෙමි කියලා අධි ස්ථාන කරගන්නට ඕනේ. හතරිවැනයක අත්ථාන පරිච්චේදය. මෙ සමවතල සමවැදල සිටින කාලය තුළදී. තමන්ගේ ආවිස අවසන් වොවී තියෙනවද. මේ සමාපත්්‍යසූුවයට සමවැත්ල ඉන්න කාල සීමාව එදිනහතක කාල සීමාවේ. තමන්ගේ ආව්‍යස පිරිහෙන් නැත්තුව ආවස තියනවාද ආවස නැද්ද කියලා ආවරාචනය කරලා දැනගෙන තමයි සමවතට සමවදින්නට ඕනෙ. තමන් ජීවතින්න කාලපරිච්චේදය දැනගැනීමේ දක්ෂයෙක් වෙන්නට ඕනෙ මෙන්න මේ අභිඥා උපදවා ගත්ත අනාගාමී අරහත් උතුමන් වහන්සේ. මේ විදිහත නිරෝධ සමාපත්තියේ, පර්ුව කෘයන් සම්පූර්ණ කරලා. ඉර පස්ස භවංග චලනය. බවංගු පච්චේදයක් ඇතිවෙලා. මනොතවාරා වච්චන හිත ඇති වෙලා. ඉට පස්සේ පරිකාරමය උපචාරයේ අනුලෝමේ ගෝත්‍රභූ කියන හිත් ඇතිවෙලා නැටව ගියාට පස්සේ නේවසඥානා සඥායතන ධ්‍යාන චිත්තය දෙවරක් ඇතිවෙලා චිත්ත සන්තතිය එහෙමම සිජිල නතර වෙනවා. නිරෝධ සමාපත්තියේ පූර්ව කෘත්තයන් සම්පූර්ණ කලාට පස්සේ බවාංග චලනයේ බවංගු පච්චේදවල ඉන්පස්සේ මනෝතුවාරා වච්චන හිත පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභෝකෙන් හිත් ඇතිවීමෙන් පස්සේ නිෙවසඥානා සඥායතන ්‍යනසිත දෙවරක් ඇති වෙලා චිත්ත සන්තතිය සිදනවා. යෝගයාවච දෙයා බලාපුොරොත්තු වන කාලය. පුරාම සිතුත් ඒවාගේම චිත්තජ රූපත් නැතිවෙලා ඉතිරි රූප විතරක් පවතිනවා. ඒගැන් චිත්ත චෛසිකයෝ දැන් මේ කාලසීමාවේ නතර වෙලා. ඒවාගේම සිතින් හටගන්නන රූපත් නැතිවෙලා ගිහිල්ලා. සිතින් හටගන්න රූපත් ඒවාගේ සිත්්චිත්ත චෛරසිකයොත් නතර වෙලා ගිහිල්ලා. බලාපොරොත්තු වෙච්ච කාලේ ඉක්මිලා යන කොටම දින හතක් නං අධි ස්ථාන කරගත්තේ ඒ දින හත ඉවර වෙන කොටම. ෆිංවන බලාපොරොත්තුනු කාලේ ඉක්ම යෑමත් එක්කම ආවරචනයක් නැතිවම සමවත්තට සමවත්න පුද්ගලයා අනාගාමියෙකු නම් ඒකනාාට නැවත මතු වෙන්නෙ මුලින්ම අනාගාමී පලසිතක්. දරහත් උතුමන් වහන්සේ නමක් නම් රහතන් වහන්සේ නමක් නම්. අල්හත් පලහිතක් තමයි එක පාර ඇතිවෙලා නැතුව යන්නේ. ඊට පාස භවාංග පතනය වෙනවා මේ නිරෝධ සමාපත්ති චිත්තවීති. අර නිරූධ සමාපත්තියෙන් අවදි වෙනකොට අනාගාමී උතුමාන්ට අනාගාමී පලසිතකුත්. රහතන් වහන්සේට ඒ අල්හත් පලසිතකුත් ඇති වෙලා පිින්වර්ත්ති නැතිවයමින් ඉම්පස්ස බවංගයට බැසගන්නවා. මේ නිරෝධ සමාපති චිත්තවීතියේ හැති. නිරෝධ සමාපති චිත්තවීති මෙන්න මෙහෙමයි දැනගන්න ඕන නද ගෝ්‍යාද්‍යා අචිත්තක කාලේ ප බර් විදියට. පින්වත්න න කියරකිව මොකක්ද කියකිවේ බවග චලය ස දර් කියලකිවේ බ ම කියලකිවේ මජන පයන්නරි උයන්න උපච අයන්න අනුලෝ අනු ලෝමේ ගෝ යන්න බෝතපු බෝත්‍රභූ සිතෙන් පස්සේ ්‍ය කියලා දෙකක් වෙනවා. ඒ ද්‍යයන්නයෙන්න්න මොකදද මන ධාේද නවාඥ නේව සඥානා සංඥායතන ්‍යානසිත් දෙක. අන්න ඊට පස්සේ අචිත්තක කාලේ කියන්නේ සිත් හටගන්නේ නැති කාලේ, චිත්තජ රූපාදයත් හටගන්නේ නැති චිත චයන්සිකර හට ගන්නේ නැති කාලේ දිනහතක කාලයෙන් පස්සේ පින්වත්නී පහ කියන එකෙන් ගෙන්නේ අනාගාමී නම් අනාගාමී පලසිත අරහත් නම් අිහත් පලසිට බයන්න බාංග සිට බ දැන් පැහැදි දිනේ ද චිත්තගීතිය නද නවතත් මං හනවා නෑයන්නෙන් බවාංග චලනය ද බංගු පත්කේදය මරිර උපචා අයන්න ගූ ද්‍යා මනදයා නේද නි සා සංඥා අචිත්තක කාලේ නිර සමාපත්තියට සමර්ටල ඉන්න කාලේ පකිව්හම මොන පල සිද්ද අනාගාමය ඕහට අප හැ හරි කොල සිට ස්වා ගාමී හෝ අල්හත් බ කිව්ව හම බවංග සි බ සිත පින්ුවත්නි ඇවයි විදිහ තමයි නිරු සමපති චිත්තවීතිය ඇතිවෙන්නේ තීක්ෂණ නුවනක් තියෙන අයට මෙන්න මේ වීතිය පරිකර්මජවනය නැතිව තමයි ඇතිවෙන්නේ තීක්ෂණ ප්‍රඥාවත් තියන තික්ක ප්‍රඥීන්ටමීතියේ පින්වටන පරිකර්මජවනය නැතිව තමයි මේ වීතිය ඇතිවෙන්නේ නිරෝධ සමාපත්්‍යයට සමවර්න පුද්ගලයා නේවස්ඥානා සං්ඥායත්න ්‍යානයට සමවත්න විට අනික් සමාපත්්‍ය වී තිවලදී වගේ ධ්‍යානචිත්තේ බවාංගචිත්තේමෙන් දිගටම ඇතිවෙන් නැතුව දෙවරක් විතරක් ඇතිවෙලා නැතුව යනවා. දැන් අනිද්‍යානවලට සමවත්නකොට දිගටම එක දිගටම ධ්‍යානයට සමවත්ල ඉන්න කාල සීමා පුරාවටම ධ්‍යානහිත් තමයි තියෙන්නේ. හැබැපින්ව. තද එක දිගරට මෙහෙම ්‍යානසිත් නැහැ. මෙතනද නේව සංඥානා සංඥායතන ධ්‍යානසිත දෙකක් විතරයි ඇතිවෙන දෙවරක් විතරක් ඇතිවෙලා සිදිිලයනවා සිත ඉපදීම වැලක්වීමට වැලැක්වීමම කරන්නේ පරිකාරමයේ බලේ. පතමධ්‍යානයේ ඉඳලා පිළිවලී ද්‍යානයට සම වැදීමත්, ඒවාඒ සංස්කාරයන් විදර්ශනා කිරීමත් සිත් ඉපදීම නැවැත්වීමේ පරිකර්මය. එතකොට අස්ට සමාපත්්‍ය ලාබීන් උනත් පුතර්ජනයන්ට හා සෝහන් සකදාගාමී පුද්ගලයන්ට නිරෝධ සමාපත්තියට සමවදින්නට බැරි හේතුව තමයි ඒ අයගේ සමාධියයට බාධකවුණු කාමරාගේ පහීන වෙලා නැතිකම. අශ්ට පල සමාපත්ති ලාබියෙක් වුණත් උතක් ්‍යනයෝ අතර අස්්ට පල සමාපත්ති ලාබීන් කොච්චර ඉන්න වඩදාලාරකා ලාමල වගේ අය. එතකොට ඒ අස්්ට පල සමාපාත්ති ලාබීන් ඒ අයිගේ ඒ දියුණගේ තරම වෙනස් වෙනවා එතකොට අස්්ට පල සමාපත්ති ලාබීන්. ඒ වගේම සෝහන් සකදාගාමී කට්ටිය එමෙන්න්න මේ අය පින්වවතිී නිරෝධ සමාපත්තියට සමවඳන්න බැරි අය ඒකට හේතුව ඒ ඒගේ සමාදියට බාධක විදිහට තියෙන කාමරාගේ තාමත්්‍යයේ චිත්ත සන්තතිවල පගතිනවා. හබැ අනාගාමී වඋනාට බස්ස කාමරාග පටික නැතිවෙලා යනවා. නිරෝධ සමාපාතියට සමවැදීම තියෙන්නේ කාමලෝක රූපලෝක කියන දෙකේ විතරයි. නිරෝධ සමාපාතියට සමවදිින්න පුළුවන් කම ලැබින්න පිංවර්ටනි කාමලෝකයේදීත් රූපලෝකේදීත් විතරයි. අරූපලෝකයේ නිරෝධ සමාපතියට සමවදින්න බැහැ. අරූපලෝකයේ නිරෝධ සමාපතිය සම්වදින්න බැහැ රූපාවචර සමාපත්තියෙන් එහ නැහැ. ඒකන් අරූපලෝකෙ තියෙන ආකාසානංචායන විඤඥාණංචායතාකින් චං්ඥායත නිව සඥානා සංඥායත්න යෝ අෝකයේ අරූප භූමිවල ප්‍රමධ්‍යාන් දුති අධ්‍යාන තුති අධ්‍යාන චතුත් අධ්‍යානය නැහැ. ාවචර සමාපත්ති එහි නැහැ එතකොට අරප ලෝකවල නිරෝධ සමාපතියට සමවදින්නට බැරි හේතුව තමයි රූපාවචර සමාපත්ති හතර එහි නැතිකම පැහැදිලීද මෝටම සවධනාට පැහැදිලී නේද. එතකොටස්න්නාස රූපලෝකයේ රූපලෝකයේ රලෝකයේ අරූපාචර ධ්‍යාන නෑනිස. රූපලෝකයේ අරූපාවචර ධ්‍යාන නැහැ. කාමලෝකයේ අරූපාවචර දි්‍යාන නෑ නමුත් කාමලෝකයේ අරූපාවචරද්‍යයන උපදවාගන්න පුළුවන්ද බැරිද. පුුවන් ශ. රූපලෝකයේ අරපචර පුටවාගන්න පුළුවන්ද පරිද. පුළුවන්. එතුකොට නිරෝධ සමාපත්තියට කාමලෝක රූපලෝකවල ඉන්න අයට සමවදින්න පුළුවන්ද පැරිද. ැලේද ප්‍ර ස එ චිත්තවීතියේදී ගෝත්‍ර පූසිත ඇතිවෙන්නේ ඇ වාමිනාාන්සබෝධානය නැත නිරෝධ සමාපත්ති චිත්තවීතියදී අනිවාරීම මෙතෙන්දී ඒක ඇතිවෙන්නේ සම්පූණයෙන්ම මේ අයිතිවන්නේ උතුම් භූමියකරනේ ඒ ගැන කාමභූමියෙන් එගොඩ වෙලා ඉන්න කාමගෝත්‍රයෙන් සහමුලින්ම එගොඩ වෙලා ඉන්න පිරිසක්. කාමගෝත්‍රයෙන් එගොඩටම ගිහිල්ල ඉන්න පිරිසක් තමයි මේ ගෝතගූ හිත ඇතිවෙමින් නිරෝධ සමාපාතියට සවාධීන්න පුළුවන් පිරිසක් බවට පත්වයෙන්නේ. අපි කිව්වනේ කාමරාගේ නැත්තටම නැතිකරපු ඇයට තමයි නිරෝධ සමාපාතිය සංවධීන්න පුළුවන් කියලා ඇමයි. ටී කාමගෝතය සම්පූර්ණයම එගොඩ වෙලායින්න පුතර්ජාන ගෝතය නොත් එගොඩ වෙලා මේ ලෝකෝතර ගෝතිීට ඇවිත්තින්න අනිවාරීම ඒඇත්තු ඒ රූපාවච්චර බ්‍රහ්ම ලෝකවල නොත් ඒ අවිහතාප සුද සුදසී අකනට කියන පංච සුද්ධවාසල විතර කොපපාතිය ලැබීමට සුළුසකන් ලබන පිළරිසහින්දා පැහැදිල්ද ස සාාන්සක් ප ඉගෙන ගතනය ප්‍රූපාාවචර ප්‍රථමධ්‍යානය ලබනකොට කාමභූමියෙන් ඉවත්වෙලා ඇතින ගෝත්‍ර පූසිතය ඇතිවෙලාකාම්භූමින් ඉවත්වනා කියර සාණාන්සේ මෙතන එතන ඉහලට ඉහලට යනකොට අපපහොත් ගෝත්‍ර පූසිත ඇතිව අද කියනක සාණාස සන්දනක අනවාරේ මෙමතදී ඇතිවෙන්නේ පාය මොකද මෙතන ඇතිවෙන්නේ විශේෂ තත්ත්වයක් හින්ද මෙතන විශේෂ රත්වේ තමයි මේ කියන අවස්ථාවේදී සම්පූර්ණයම කාමරාගේ නැතිකරපු උත්තුොමය පිරිසක් තමයි මේ කියන කට්ටය. ඒ කියන්නේ දැන් අතනදී කාමච්චන්දයේ නැති කරල ගියාට එතනාපි කතා කළේ ධ්‍යාන සම්බන්ධව දැ මෙතනාපි කතා කළ නිරෝධ සමාපත්තිය සම්බන්ධව. එතු අතනකතා කළේ ධ්‍යානවලට අදාළව ධ්‍යානසවයයි නිරෝධ සමාපත්වය ලොකු වෙන සක්තේරම්. දැම්ඔ ඇත්තන්ට ෝක තවත් හොඳට පැහැදිලි වෙනවා දැන් අපි මේවම කතාකර තැනක් කෙනවට භාවනාකමට අහංුවුලද භාවනාකමටහමමුදු කොහොමද මේක වෙන්න එකල එකක් නෑර එකක් නෑර පෙන්න්නගෙන එනකොට ඔය ඇත්තන්ට මේක තව හොඳට පැහැදිලිව තේදීවී. අපි සන්නන්සේ එක අනු ලෝ මේ වෙනුවට නු යන්න ලියන්නේ නැතුවා අයන්න දැම්ිය ත මේ විදිහට ඇත් ගන්න පුළුවන් හින්දා. මීවිදිහයට යොදාන්න පුළුවන් හිඳ තම එහෙම යෙදව. අවසර හාමුදුරය දැන් අපි චිත්තවීති අවසානයට වගේ ආවා හාමුදුලනේ දැන්මං කල්පනා කර සමාර තිරිසංසත්තු තමන්ගේ පැටියන් නොවන අයට කරුණවා දක්කනවා. ඒ අයට ඇතිවන චිත්තවීති ක පංචත්හර චිත්තවීති වල කොහොමද වෙන්නේ හාමුදුරුවනි ඒ කියන්නේ අපපෝ කියන්නේ එක සමහර තිරිසංසත්තු දරුවන්ට තමන්ගේ පැටවු නොවන සත්තුන් බලාගන්නවා වගේ කරුණාවෙන් එවැනි කරුණාවක් ඇතිවෙන්න ඒගලට ඇතිවෙන පංචාත්වා චිත්තවීති විතරක්බ මනොද්වාරත් ඇතියෙනවක්ද කිය රිසත්වයින්ටත් මනොත් වාර චිත්තවී ඕවන් තරන් ඇති වෙනවා ද සංසත්ව තිීන බලවන හින දකිනවන්. එතකොට දේසංසත්වන්ට වනත් මේ පංචත්වාද මේ චිත්තවීී ඕන තරන් ඇති වෙනවා ඒ ඇත්තන්ට කරුණාව දයාව ඇතිවෙනවා ඒවාගීමදැන් හිතන්නක ඒඇත්තන්ට කුසාාසචොත් ඇතිවෙනවා. ඒක ඥරි මෙන්්ඩක කියන ගෙම්බා දිවලෝ කීපදනෙක්. ඒවාගේ ඒකන අරය මිකපෝත්තකවත්වෙනමුවා මනුස්සලෝක උපත්ය ලැබේ ඒයටත් කුසාසිත් ඇතිවෙනවා දැන් අතනදී ක වෙනස් තමන්ගේ නොවන වෙනස් සත්ව්‍රීන්ට කවුණා මෛත්‍රයාදී ඇතිවෙන්න පුළුවන් ඒක ස්පීසිියලුම සත්වීන්ට ඇති වන දෙය මනොත්තුවාර චිත්තවීතිී සියදම සත්වයෙන්ට ඇතිවෙනවා. එතකොට හාදුරණය අ අර භාවන අභිධර්මය දේශනා වහපු කිරිවුලන්ට සමාධය ඇතු වනෙත් ඒ මනොත්දවාර්ධන සිප්වලින්ද. ඒ මොහොතේදී ඒ අයට අ අබිධර්ම හඬ ඇහුුණ අබිධර්ම හඬ අහනව නැවතත් ඒ ඔස්සේ හිත පවත්තා ගන්නවා ඒවාගේම පෙරකුසල බලයක් තියෙනවා එතනදී නැවත් නැවත ආවාචනය කිරීමදී කවුණ වෙනවා දැන් හිතන්නක පංචත්වාදක චිත්වීතිවලද චක්කු විඤ්ඥාන සෝත විඤ්ඥානාදී වර්තමාන අරමුණුත්යෙක් අරමුණු ගැනීමන තියන්නේ දැන් අපි පංචත්වාරික චිත්තවීතිවලදී ඔබට මතක ඇති වර්තමාන ආරම්මණයක් ගන්නේ එතුර අතීතාරම්මනාදිය ගන්න ඇත තිරිසංසත්වය මතක නැදාලින්ට ත තමන්ට කරපු හිදිහැරහෙම මතක නැද්ද ූරාන්ට බල්ලාන්ට සත්තුන්ට තමන්ට කරි හිරිහැර කාර්දරහහිී ඇත්තැන් කරපු උදවෝපකාර හරි කන්න දුන්න දේවල්ල දව මතක නැද්ද. එ වර්තමානය වන මේ අතීතාරම්මණ නිසා වුනත් ඒ සුනකය වගේ සත්තු මනුස්්‍යයව පැස්සිෙන් එන්න පුළුවන් ලින් ගත්තු ඉන්න පුළුවන් ඒ වගේ කටයුතු වෙන්න පුළුවන්. පැහැදිල්ද. තෙරුුණාද. හ වැැට පහැදිරිද එ හාමුදුරනේ මං හරිට මේ මියුට් කරලට න්නෑ පැහැටි හමුදුරරි ගොඩක් පෙන් එතුකට හමුදුරනේ තිරිසන් සත්තුවන්ට මනුෂ්‍යයන්ට වගේසි චිතවීට ආකාරයට මැතිව නනේ දහාමුදුරණේ මනුස්සයින්ට වගේම විදිහට ගන්න එපා තිරිසන් සත්වයන්ට තිරිසම් භෝමියයේ තියෙන්නේ අහේතුක දුගති උපේක්කාසාගති කහේතුක උපේක්කාසාගත සන්තීරණ විපාක හිතත් දුගතින එතකොට දුගති සන්තීරන අහිේතුක විපාකහිත බවාංග චන්තතිය විදිට පවතමින් මිනිසුන්ට එහිම් වාංග සන්තතියක් ඇතිවෙන්න හැ අරයට ඒ වගේ බවාංග සන්තතියක් ඇතිවෙමින් ඒ බවාංග සන්තතියක් එක් පංචත්වාරික චිතවී මනොත්දවාරරික චිතවීට ඇතිෙනවා හොද හැමු ගොඩක් ප හල් පැහැදිලී ගොඩ අප පින්නත්සන්න්ස නිරෝධ සමාපත්තිට දවස් හතයිමද ඉඩ වඩා වැඩෙන් සමාධී නැත පාත ඇදින හතක කාලයක් තමයි නිරෝධ සමාපත්තිසුවයට සමවදන්නේ සාමාන දින හත්තක කාලයක් සමාපාත සුවයට සමවත්ල අවදි වන පින්වතුන් වහන්සේට පින්වත්න ධාන පූජකලෝතින් එදාම ඒක පලදින තරමටම විපාක ලබාදයෙන් තරමටත් බලවත් එෙනවා එහමන අදට එප්‍රමණයි නේද මෙතන අහලතියන මේ කටින සිවර සම්බන්ධව අිධර්ම පාඩමට ටකක් වෙනස් මාර්තකාවක් අවසරය සාමීන් වහන්සේ කටිනසිවරක් කාන්තාවක් මහන්න සුදු සුද. මොකද තියනුස්දුසුකම. ඔය ඇත්තන්ට කටිනැසිවරණමි තාතු කාණ්ඩු වුණත් වඩම්මාන පුළුවන්. හේවමාලාවට පුළුවන් උනාන කොන්ඩස් ඩල්ඩා වහන්සේ මහංගගෙන වඩම්මන් එගෙන ලංකාවට ඔයඒෙන නීති දැම්මාට අපි කාණ්ඩුව තියෙනවන ගොන්න වඩම්මාන කරලා අවසරතිෙන. හෙම මාලා අට පුළුව අමුණනංගම පර්තමාන හමාලාවන්ට පැරිවෙන කෝමද. පින්වත්න එහම ස්ථීපුර ස බීදය එහෙම ශාසනය එහෙම නහැ ශාසනය තුළ තියෙන්නේ උපාසගුපාසකාවන්ගේ සීල්ලාදී ගුණ ධර්මවල අඩු වැටිකංගෙක්ක පුද්ගලයාගේ සත්වෝ සැසත්පෝසකංවල ස්වභභාවයම් තියෙන්නේ ඔය ඇත්තන් ඒක කටනසරක් මෙ පන්සලෙන් පන්සට ගිල කට්නසර පුළුවන්තරම් මහන ප. එඒන පින්නේ අස් ව අවසර ස්පමි වහන්සේ මටර තාමය නිරෝධ සමාපත්තියයි ගෝත්‍ර භූසිත යෙදන්නේ ඇයි කියන එක ගැන්න තාම ගැටි පත්තියෙනවා මේ ම මේ තවදටත් ඔ ඇත්තන් විස්තර කළ දෙනවා. මොකද භාවනා පාඩම එනකොට ඉතින්දිී ඔයත්තන්ට ෝක හොඳට පැහැදිලිවේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක සම්බන්ධව. අප ඉදිරි පා පලමුණේද අවස රයිස්මින් වහන්ස එතකොට අපි දැන්දාන වගේ තියෙනකොට කිද්දර. ධාතු කරඩුව අපට දෑනු අයට වඩම්මන්න සුදු සුද මොකඇත තියෙන බයිදාව සාමාන්‍යයෙන් පන්සලේ අය දෙන්න මේ ස්වාමීන් වහන්සේලා දෙන්න නිස් ස්වාමින අංසික පිරිමි ලාමයෙක්වමන ඉල්ලන්නේ පිරිමි ළමයක්කම ඉල්ල නවත එතවන හේම මාදාව එහම ශීරයෙන් වැඩිය එහෙම කියලග ස්වාමිහන්ස සීලබන්තකම ස්වාමින් වහන්ස දන්නේ නෑන පන්සලී ස්වාමීන් වහන්සේ ඉතින් එයා ඒගලන් ඉල්ලන්නේ ස්වාමින් වහන්සේලා ඉල්ලන්නේ පිරිමි පක්ෂ කවුරහරි නේද ස්වාමින් වහන්ස බොෝ විට කවුරුත් එහෙම කවදාවත් ගෑනුකාණ්ඩ ගේම වඩම්මලනෑ පින්වත්නි කාන්තකත්තිය වඩම් මලමනැ ඉතිහාස අපේ ගෙදරණන් ධාතුන් වහන්ස නමක් වැඩයින්වා මම තමයි සුද්දකරන්න ස්වාමීන් වහන්ස කරඩුව එහෙම එතකොට මනින් වහන්සල වැඩඉන්න බිස්සුනි ආරාම්මට කවත්තනෑ පිරිසුදු කරන පිරිමිා යනාද නෑ එතකොතිමහින් වහන්සේලා වැඩයින්න බිස්සුනි යාරාමට ධාතුකණ්ඩු වඩම්වන්න ධාතුමන් දීදට යන්නත්ම පිරිමිසනෙක්ද එහාට යන්න බෑනිස්වාමි වහන්ස? බිස්සුනීන් වහන්සේ දාන සංගීකදාන හතේද ඒ නිවෙස්සලට වැඩම කරනකොට ඒ බිස්සුුණීන් වහන්සේලාගේඒ නිවෙස්සලට වැඩමකිරීමේදී ධාතුකාණ්ඩුවෝ වැඩමවාගෙනයන්නේ බිස්වුණීන් වහන්සේට නැත වෙනකෙනෙක්ද. හරි මට කියනක බිස්සුනි ආරාමල් ධාතන් වහස වැඩින් නැත්ද. දස්සසීල්ලා රාමණස් ස්වාමීන් වහන්සේ ලංකාව තියෙන්නේ. දැට දසල් කතාව ගත්තකීම දැම්ම බිස්සවන බිස්වුණින්න් වහසේ මීට අවුදු දහසකට කරින් අතුූ දහන් උනුකාණ මතු කරන්න නැතුව. ඒ අතීතයේ බිස්සුනී ආරාම මත්නය අරගෙන තමයිැකිවේ දැන්ඟතකොට අපි කිය දස්සල් මෑනිවරු කියලා දස්සල් මෑනිවරුන්න ආරාමට ධාතුන් වහන්සට වැඩ ඉන්නවන්න නැත්ද. අපි දන්න තැනකින්න ආරාධනා කළ හම ධාතුන් වහන්සලා වැඩමිවි නස්වාමින්න් වහන්ස. නිකන් දානයට වැඩ වඩම කලා. ඒද හේතුවිදිහ මකක්ද කිවේ එහෙම විශේෂෙන් කිව්විින ධාතුන් වහන්සේ ල ධාත්තු කරණඩුව වඩම්මන් නෑ කියනෙක් එකයි කිව්වේ භාගිවතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට විසාකාව මහෝු පාසිකාවයි බුදුරජාණන් වහන්සේ අතර මද මේ ධර්මසාකච්ඡාදී කවුණු වලදී විසාකාව කියන එක අහල බුදුරජාණන් වහන්සේට කියලා අහබා බුදුරජාණන් වහසේ දේශනා කරන එක හල විසාකාවට කියපු අතරමදි පිරිම කෙනා කවුද. කවුරුත්නේ? කොට පටාචාරය බුදුරජාණන් වහන්සේ අතර මන්දී පිරිමි කෙනා කවුද අපිට නම් කාන්තා පිරිිමි ඔක්කෝ එක සමානයි වෙනසක් ඒක සමාජ පෙරලියක් සාමීනා ධාධකන් වහන්සේල වැඩම කරන්න අප ඉදිරි පත්තුනො ඔ හැත්තන්ට ඔය නිගන්ට බණවිෙනුවට බමුණු බණවිෙනුවට භාගවත වවාස දේශනාකර ධර්මයම පිරිිපදින්න පුළුවන්ක් කොච්චර පටනට හ එමනම් මෙතේකේලා බ ඇස්කර ගත්ත පුොන්න තැරමයෝ. ඔබනැම මියගේ සසර ගත නෑතයයිඉනදේ කාන්තේම අනමෝතන් වීවා ඉකර ඥාතීන්ට පින් අනමෝතන් කරන්න ඉඩම් මේේ ඥාතිී නම්හෝතු ඉම් ඥාතිී නම්හෝතුගම් ෝාතිී නංහෝ තුූසගිතා හතුඥාතයෝ ඕනාති නංහෝත දවිතා හොන්තුඥාතයෝ. ඉ හ සල් දෙවියන්ට මේ පින්ං අනුමෝදාන් කරන්න අල්පේසාක මහේසාක මහන භාව සම්පාන පින් ක්‍රමති දෙවුරු ඒකාන් තේම මේ පින් අනුමෝදං වී වාායික්‍ර දෙවියන්ට පින් අනමෝදන් කරන්න ආකා සක්තාච ොමත්තා දේවා නාගහම හිතිිකා උඥන්තංග අන හෝදිවා ජක් කන්ද සම්පෘත්්‍ය ශහසනං ර සම්බුද්ධ ී තරන් රක් සම්බුද්ධ ශ්‍රාවකන්ති මෙසනම පුුණ නිධර්මයවෝ සසරු දුක්නසා නිවන්දකින්නට හෙද සම්පත්ම වී වායක්‍ර නිවනම අරමුණු කරන්න ඉදන් මේපු්ඥන් ද අසවක්කයා වහන් හුතු ආශව මී පින ඉවං අවබෝධ වීම පිණිසම

ෂ පපමිත්‍රයින්ගීද ම ආවශ්‍රයනුලැබීවා මිස්්‍රී නොලබේව ආනාදී පංකම් කරන පීලාදී අනන්ත ගුණ පුරනෑ. හිදරසනදී බාව න වටන සන්පුුරසයින් ගීත කල්්‍යන මිත්‍රයින් ගීත ගුදුඩාදීහල්මිගේ ආරි මහුතම ඉන්ගීදහම ආශ්‍රයමලැපිවා සත්පුනුස පින්වත්නි පින්වාන්ත ඔබටයි අපි මහාසිරවාද කරන්නේ අදත්මී ධර්ම දේශන සඳහා සහය පෙළබාදුුම් අප ඇගේ පඥාසාර පොඩි හාමුදුරුවන්ට දායකත්යේ දරු සන්ති දමගේ මහත්ම දම්මිකමගේ මහත්මට විත රටවර සිට නඔ බැහමඳ නාටමතු රුවන්ගේ සැරණින් නිදුක් නිරෝකි දීදකාස ලැබීවා. අභිවාදන සීලීස නිච්චන් වත්දාප්‍රචායිනෝ චත්තාරූ දම්මා වඩ්ඩන් කියයායිවාන් ලූසු කම්බලං අයුරාරුගේ සම්පති සබ්‍ය සම්පත්තිමීවේචේ අතු නි්බාන සම්පත්ති ඉමිනාති සමිච්චතුසාතු පීලවන්තන් ගුණවන්තන් කයක්ක්ෙන්තංනර දුල්ලබීන මයාලත්ත පස්සි තුම්වත්ති තුම්වර सारी පුද්තා තේරण අවදන් කට පාටिया සතා සීල අයාවනම ල නමා ම රන් ස ම හමදි दම් තිරුවන් සරण රන් සන්න